මෙරටින් පළමු වඳුරු උණ ආසාදිතයා හඳුනාගෙන තිබෙනවා. ඔහු වයස අවුරුදු 20ක් පමණ වන ශ්‍රී ලාංකිකයෙකු බවයි වාර්තා වන්නේ. ඉකුත් පළවෙනිදා ඩුබායි සිට මෙරටට පැමිණ ඇති ඔහු සමාජ රෝගියෙකු යයි සිතා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී වඳුරු උණ ආසාදිතයෙකු ලෙස තහවුරු වී ඇත්තේ. වසා ගැටිති විශාල වීම හා වෙහෙසකාරී බව ඇතුළු තවත් රෝග ලක්ෂණ හේතුවෙන් මොහු ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණ තිබෙනවා. එහිදී වෛද්‍යවරුන්ට ඇති වූ සැකය මතයි මෙම පුද්ගලයා වෛද්‍ය පරීක්ෂණ අංශයේ වෛරස් වේද අංශය වෙත යොමු කර තිබුණේ. එහිදී සිදු කෙරුණු පරීක්ෂණ අනුව වඳුරු උණ සඳහා විශේෂිත වූ ජාන හඳුනා ගැනීමට හැකි වී තිබෙනවා. ඒ අනුව අදාළ ආසාදිත පුද්ගලයා මේ වන විට IDH උණරෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ. පවතින තත්ත්වයේ හමුවේ මේ වසංගතයක් වීමට පෙර නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අත්‍යවශ්‍යයි. ඒ අනුව ඇඟ කැසීම ඇති පුද්ගලින් සමග සමීපව හෝ සමට සම ස්පර්ශ කිරීමෙන් වළකින්න. වඳුරු උණ වඳුරෙන් පෙළෙන පුද්ගලයෙකු භාවිත කළ වස්තුන් හා ද්‍රව්‍ය සමග සම්බන්ධ වීමෙන් වළකින්න. නිතර දෑත් පිරිසිදු කරන්න. මුඛ ආවරණ හා දෑත් ආවරණ නොහොත් ග්ලව්ස් පළඳින්න. එන්නත්කරණයට යොමු වන්න. මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම තුළින් මෙය මහා වසංගතයක් වන එක වළකා ගන්න පුළුවන්. වඳුරු උණ රෝගයේ රෝග ලක්ෂණ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද අදහස් පළ කළා. විශේෂයෙන්ම රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් ගත්තාම ඒ වගේ රෝග ලක්ෂණ සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න කියන එක විශේෂයෙන්ම මේ කියන රෝග ලක්ෂණ විදේශ රටක ඉඳන් පැමිණි කෙනෙක් නම් තමන්ට පහුගිය සතිය 2-3 වගේ කාලය ඇතුළත විශේෂයෙන් සති 2-3 මාසයක් වගේ ඇතුළත විදේශ රටක ඉඳන් තමන් පැමිණියා නම් තමන් විදේශ රටක ඉඳන් ආවට පස්සේ ලංකාවේදී තමන්ට උණ ඇවිල්ලා මේ විශේෂයෙන් මේ රෝගයේ තියෙන විශේෂ ලක්ෂණේ තමයි රෑෂ් එක එහෙම නැත්නම් මේ තුවාල තත්ත්වයන් නැති වෙන එක විශේෂයෙන්ම තමන්ගේ ලිංගාශ්‍රිතාවයෙන් ආශ්‍රිතව තමන්ගේ ගුදමාර්ගය ආශ්‍රිතව තුවාල තත්ත්වයක් ඇති වෙනවා නම් ඊට අමතරව මේ තුවාල තත්ත්වයන් විශේෂයෙන්ම අපි අත්ල යටිපතුල් මුඛය ඒ වගේ තැන්වල පවා මුහුණේ පවා ඇති වෙන්න පුළුවන්. නමුත් විශේෂයෙන්ම අර ලිංගාශ්‍රිත රෝගයක් කියලා සැක කරන්න පුළුවන් විදිහට ලිංගිකාවයව ආශ්‍රිතව මේ රෝග ලක්ෂණ මතුවෙනවා නම් විදේශ රටක සංචාරක හිස්ට්‍රියකුත් එක්ක අපිට විශේෂයෙන්ම සැක කරන්න වෙනවා මේ වඳුරු උණද කියලා. ඉතින් ඒ වගේ තත්ත්වයක් මතුවෙනවා නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්න කියලා ඒ රෝගින්ගෙන් අපි ඉල්ලා සිටින හැම රෝග ලක්ෂණ මතුවෙනවා නම් ඒවා